ඒ සිළු දිනාම සම්බන්ධන එකක් අපි පොඩි වෙලාවක් ඉමු. Yeah, that's
அறுபது ஆய் போனஸ் எழுதுறாட்டம පුතාලා සුබ සන්ධ්‍යාවක් ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා මම හිතන්නේ අපිට ගිය සතියෙත් පුංචි ගැටලුවක් ආව පුතාලගේ පන්ති කරගෙන යනකොට විදුලිය සම්බන්ධයෙන් අද නම් අපිට තාම ප්‍රශ්නයක් නැහැ අපි බලමු ඉස්සරහට කොහොමද පන්ති කරගෙන යන්නේ කියලා දැන් ඉගෙන ගන්නවා හැර වෙන විකල්පයක් නැති වගේ තත්ත්වයකට පත් වෙලා තියෙනවා මොකද මේ අටේ තියෙන තත්ත්වය තියෙන සතුරුදායක නෙවෙයි නේද ඒ වුණත් අධ්‍යාපන කටයුතු උතාල ගැටලු සහගත කරගන්න එපා කොමල් මුද්‍ර මහන්සියලා ඉගෙන ගන්න එක බෝඩ් එකේ පේනවද ඔයාලට බෝඩ් එකේ පේනවද මුතේ හැමෝටම ට මම එනවාද එහෙනම් සර් පාස්වර්ඩ් එක ගන්නකොට මම දුරිය විසන්දි වුණා ඔය බෝඩ් එක පේනවද කොහමද එළින්ටි අපිට වැඩිපුර ක්ලාස් එක කරන්න හරි ගැටලුවක් බලන්න සර් කියන දේ කැඩි කැඩි නෑ ඇහෙන්නේ. සර් ඇහෙන්නේ නෑ සර් කැඩි කැඩි ඇහෙන්නේ. දැන් අපි බලමු ගීසතිය පන්තියත් හරියට කරගන්න බැරි වුණා නේද? දැන් කරන්ට් එක නෑ මට. දැන් කරන්ට් එක ගිහිල්ලා තියෙන්නේ. මම දැන් බැරි කොහොමද ඔයාලගේ පන්ති කරන්න කියලා. පොඩි වෙලාවක් අපි හරන්න. කියන නිසා කරන්න පුළුවන් වෙයි ඒත් කියන්නේ අපිට හැමෝටම ඇහෙන්නේ නැද්ද මම සමහරක් වෙලාවට ඔව් සර් දැන් නම් ඇහෙනවා මේ දක්වා කතා කරපු දේවල් වලට උතුරට ගැටලුවක් තියෙනවද කොහේ හරි මේ දක්වා කතා කරපු දේවල් නෑ සර් හරි අපි සංඛ්‍යා රේඛාවනේ දිනේ සංඛ්‍යා රේඛාවනේ අපි දි
paper එකේ කලින් බැලුවද? මොකද්ද? අර අපිට කරන් යන්න කියලා දාලා තිබ්බ පේපරේ පළවෙනි පත්‍රය බැලුවද? පළවෙනි පත්‍රය බැලුවද? නෑ පළවෙනි පත්‍රය බැලුවේ නෑ පුතේ මට ඒකේ දෙවෙනි කොටස තමයි ඔයාලා සාකච්ඡා කරන්න උමනාව තිබුණේ. දෙවෙනි කොටස තමයි සාකච්ඡා කරන්න උමනාව තිබුණේ මං හිතන්නේ ඔයාලා වාර විභාගෙ පොච්චි පිටේ බහලා වෙන්නේ නැති. ඒකෙන් හින්දා මට දෙවෙනි කොටස තමයි කතා කරන්න උමනාව තිබුණේ. මොකද පළවෙනි ප්‍රශ්න 24ම ගැටලුවක් නෑනේ. දෙවනි කොටසේ තමයි සර් කතා කරන්නේ මොනවද තිබුණේ. ඒකේ කාටද මේ පළවෙනි ප්‍රශ්න 20 ගැටලු තියෙනවද? අමාර්ථන තේරුම් නැත්නම් කිව දිනවද? නෑ සර්. හරි. එහෙනම් අපි බලමු පුංචි වෙලාවක හරි පරිත්‍ය කරන්න හදිස්සි හරි කටුම පොඩි ගැටලුවක් එනවා. මම කියන්නම් මට කියන්න අපි පුතාලගේ ටෙක්ස්ට් මේ මේ පුතාලගේ පෙළ පොතේ අපි මස් යාශිකෙන් දාන්න මෙන්න බලන්න මෙතන අපි ඉදී සදිස සංඛ්‍යා අඩු කිරීම ඔව් පුතේ සදිස සංඛ්‍යා අඩු කිරීම කියන කොටසේ නේද මම පේනවා ඇති ඔයාලට හොඳට චුට්ටක් බලන්න අපි පුන්ඩික්ෂණ අභ්‍යාසයේ කතා කළා ඊට පස්සේ අපි අංක දෙක කොටසක් කතා කළා අපි ඉන්නේ මෙන්න මේ මාතෘකාවේ එන්න මේකේ අපි ඉන්නේ සදිස සංඛ්‍යා අඩු කිරීම කියන කොටසේ නේද පුතේ right අපි ඒක අභ්‍යාසෙ පුකු ගණන් හැදුවේ නැහැ නේද පුතේ හැදුවේ නැහැ නේ හැදුවාද හදන්න කියලා මේ ගණන් දෙකක් දැම්ම සර් ඔව් හැදුවාද ගෙදරදි ගන්න නෙවෙයි එතකොට පන්තිය කරන්න බැරි වුණා ආ ඒක ගැටලුව නේද හරි හතරේක අභ්‍යාසෙට ගියාද පුතේ නෑ සර් ආරයි හරි එහෙනම් අපි බලමු මේ ඍණ ඇතුළත් සංඛ්‍යා නැත්තම් සදිස් සංඛ්‍යා අපි බලමු කොහොමද අඩු කිරීම කරන්න කියලා මම හිතන්නේ මේක අමාරු දෙයක් නෙමෙයි හැමෝටම මේ වැඩි අවබෝධ වෙයි අපි මුං උත්සාහය කරගෙන බලමු කරන්න පුළුවන්ද කියලා හොඳේ නැහැ හරි දැන් මේ අංකතලයි බෝඩ් එකට යන්නම් right බෝඩින් හැමෝටම පේනව ඇති අපි සදිස් සංඛ්‍යා දෙකක් අරගෙන බලමු මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා හොඳේ නැහැ හොඳට බලා ගන්න මම ඉස්සෙල්ලා පුතාලගේ මේ ඉතාමත්ම සරල සංඛ්‍යා දෙකක් ගන්නම් හොඳේ ඉතාමත්ම සරල සංඛ්‍යා දෙකක් හොඳට බලා ගන්නකො මේ හොඳට බලා ගන්න මං වල ගන්න මෙන්න මේක උදා එක ඔන්න පළවෙනි උදාහරණය ගන්න හොඳට බලා ගන්න ධන දෙක ඍණ ඊට පස්සේ තියෙනවා ධන තුන ඔන්න ඒක උදාහරණයක් මුතල පේනවද බෝඩ් එක පේනවා හරි පේනවා නම් ගැටලුවක් නෑ අපි මේ බලමු චුට්ටක් දුර කරගෙන යන්න පුළුවන් දෙයක් හොඳ කියලා හරි දැන් ඔන්න මේකට අදාළව දැන් මේ තියෙන්නේ කලින් නම් අපිට ගැටලුවක් නැහැ කලින් තිබුණේ ධන සංඛ්‍යා දැන් තියෙන්නේ ඍණ සංඛ්‍යා නිසා ඔයාලට පොඩි ගැටලුවක් එනවා පොඩි ලොකු ගැටලුවක් එනවා අන්නේ ගැටලුව निराකරණය කරන්නේ කොහොමද කියලා මේ කියලා දෙන්නේ සංඛ්‍යා රේඛාවක් ඇඳ ගන්න ඕන සංඛ්‍යා රේඛාවක් එතන මෙතන තියෙනවා ඔයාලගේ තමන්ගේ කැමති තැනකින් පටන් ගන්න පුළුවන් ඒකේ ගැටලුවක් නෑ මෙතන තියෙනවා ඍණ දෙක මෙතන තියෙනවා ඍණ එක මෙතන තියෙනවා බිඳුව 1 2 3 4 5 6 ඔන්නම සංඛ්‍යා ගත්තා මෙතෙන්ටි ඉතලයක් දාලා අස්සන්ට වල හදාගන්න ඒකේ පුතලට ගැටලුවක් නෑ නේ දැන් ඉස්සෙල්ලාම අපි යන්නේ කොහාටද අන්න ඒක පුතාලා හොඳට බලන්න ඕනි ඉස්සෙල්ලාම යන්නේ මෙන්න මේ දෙකට මේ ධන දෙකට ධන දෙකට ගිහිල්ලා හොඳට බලා ගන්න දැන් විනනේ තියෙන්නේ හැබැයි මෙතන තියෙන්නේ ධන උදේ මුලින් ඍණ ලකුණක් තියනවාද අඩු කිරීමක් තියනවා නම් අපි ඉස්සෙල්ලාගේ ධන දෙකටත් නේ දැන් අපි යන්නේ මේකේ විරුද්ධ පැත්තට අන්නේ ඔයාලා හොඳට මතකේ තියාගන්න මේ සංඛ්‍යාවේ විරුද්ධ පැත්තට මෙතන තියෙන්නේ ධන 3 නම් අපි යන්න ඕනේ ඍණ 3 පැත්තට හදා පැහැදිලිද
අපි හැම විටම යන්න ඕනේ විරුද්ධ පැත්තට අන්න ඒක ඔයාලා හොඳට මතක තියාගන්න සති සංඛ්‍යා අඩු කිරීමේදී එතකොට ධන 3 තියෙනවා නම් අපි යන්න ඕනේ ඍණ පැත්තට කීයක් යනවද 3ක් යනවා මෙතන ඉඳලා 1යි 2යි 3යි සර්ව ගල් උනානේ සර් සර් ඇහෙන්නේ නැහනේ සර් ගල් උනා ඔව් සර් ඇහෙන්නේ නැහැ සර් ෆ්‍රීස් Sir, Sir, yeah.